අයුබෝවන් යමු ඉංගලන් YouTube channel එක වෙත ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න ගිය සතියේ කිව්වා වගේම අලුත්ම වීඩියෝ එකක් අරගෙන තමයි අද මං ඔයාලව හම්බ වෙන්න ආවේ. ඉතින් මං හිතුවා නත්තල් සමය ළඟ ළඟම එන හින්දා ඔයාලත් එක්ක රිච්මන් වල තියෙන රේන්ඩියර්ස් ලගේ පාක් එකක් බලන්න එක්කගෙන යනවා කියලා. රිච්මන් පාක් කියන්නේ එංගලන්තේ තියෙන විශාලතම රාජකීය උද්‍යාන අටෙන් එකක්. මේක අක්කරවලින් ගත්තොත් අක්කර 2500කටත් වඩා වැඩි භූමි ප්‍රමාණයක පිහිටලා තියෙනවා. ඉතින් රේන්ඩියර්ස්ලා බලන්න කලින් මේ පාක් එකේ අවට තියෙන සුන්දරත්වය විඳගත්තොත් හොඳයි කියලා මට හිතුණා. මෙහි ජීවත් වෙන මුවන්ගෙන් බැහැරවන කාබනික අපද්‍රව්‍ය නිසා මේ පරිසරයේ ජෛව විවිධත්වයට විශාල පිටිවහලක් වෙනවා. ඔයාලට මේ පේන්නේ ඒ කාබනික පොහොරවලින් හැදුණු විවිධ වර්ගයේ හතු වර්ග. ඉතින් අපි තව ටිකක් ඇවිදලා බලමු මෙහි තියෙන සුන්දරත්වය මොනවද කියලා. මේ උද්‍යානයේ ඕක් නමින් හඳුන්වන පරණ ගස් 1300ක් පමණ ප්‍රමාණයක් තියෙනවා. ඒනුත් 320ක් පමණ ඉතාමත් පැරණි ගණයට අයිති වෙන්නේ. එනිසා මේ උද්‍යානයේ බලා ගන්න අය ඒ ගස් ආරක්ෂා කිරීමට විශාල වෙහෙසක් දරනවා. ඉතින් දැන් මේ ඔයාලට පේන්නේ ඒ ගස් වටා ඉදි කරලා තියෙන වැටක්. මේ වැට මගින් මේ ජීවත් වන මුවන්ගෙන් සහ අනෙකුත් සත්තුන්ගෙන් මේ පැරණි ගස් ආරක්ෂා කරනවා. මේ හැම ගහකටම අංක තහඩුවක් තියෙනවා. ඒ අංක තහඩු මගින් ඕන් ඒ ගස්වල දත්ව රැස් කරලා තියෙනවා. ඕක් ට්‍රී වල හැදෙන ගෙඩි වර්ගවලට කියන්නේ ඒකෝන් කියලා. ඉතින් ඔයාලට දැන් මේ පේන්නේ ඒ ගෙඩි වර්ගේ. රිච්මන් පාක් එකේ ඩ්‍රෝන යාත්‍රා පැදවීම සඳහා විශේෂ ප්‍රදේශයක් වෙන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ දැන් පේන්නේ ඒ වෙන් කරපු භූමි ප්‍රදේශේ. ඕටම් සීසන් එක එහෙමත් නැත්නම් සිංහලින් කියනවා නම් සරත් ඍතුවේ මේ පාක් එකේ තියෙන ගොඩක් ගස්වල ගහකොළවල පාට වෙනස් වෙනවා. ඉතින් ඒක බලන්න මේ මූත් එක ඡායාරූප ගන්න ගොඩක් මිනිස්සු මේ පාක් එකට දවස ගත කරන්නට එනවා. මේ පාක් එකේ තියෙන විශේෂත්වය තමයි මේ මූ හුඟක් හීලයි. නමුත් ඔවුන්ට කෑම දෙන්න ළඟට යන්න එපා කියලා තමයි හැමතැනම අවවාද කරලා තියෙන්නේ. ඒ වුණාට ඈතින් ඉඳලා ඔයාලට ඡායාරූප අරගන්නට පුළුවන්. ඉතින් ඔයාලට මට මුලින්ම තව දෙයක් කියන්න අමතක වුණා. මේ රිච්මන් පාක් එකේ කා පාක්ස් කීපයක්ම තියෙනවා. එයින් එක පාක් එකකට ඕන් මුදල් අය කරන්නේ නැහැ. ඔයාලා කිංස්ටන් ඉඳලා ආවොත් ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙලා වම් අත පැත්තේ තියෙන කා පාක් එකට ගියොත් එහි ඕන් මුදල් අය කරන්නේ නැහැ. අනිත් කා පාක් සියල්ලෙම ඕන් සුළු මුදලක් අය කරනවා. ඉතින් මං හිතනවා අද මං ගෙනාපු වීඩියෝ එක උගලන් ගොඩක් ආසාවෙන් නරඹන්න ඇති කියලා. මේ පාක් එකේ සුන්දරත්වය විඳ ගන්න උගලන්න ඉඩ දීලා මං අද නවතිනවා. ඔයාලට මේ වගේ තවත් මොන හරි වීඩියෝ කරන්න ඕනේ නම් මොන හරි දෙයක් මගෙන් අහන්න තියෙනවා නම් පහත කමෙන්ට් එකට කමෙන්ට් එකක් එකතු කරන්න. එන සතියෙත් මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලව හමු වෙන්න එන්නම්. කීං එන්නම්.